දැක්කොත් පද්මාවති ආලේ නොකරා බැරි මේ ගීතය ඔබට ඉතාමත්ම හුරුපුරුදු ජනප්‍රිය ගීතයක් විය යුතුමයි වසර 100කට වඩා පැරණි මේ ගීතයේ ජනප්‍රියත්වය අදටත් ඒ විදිහටම පවතිනවා මේ ගීතයේ සඳහන් වන පද්මාවති නම් සුන්දර කාන්තාව කවුද කියලා ඔබ කවදා හරි කියවලා තියෙනවද එහෙම නැත්නම් අහලා තියෙනවද එහෙම නැත්නම් විශ්මලෝකයේ මේ වීඩියෝව ඔබට ඉතාම වැදගත් වේවි. මොකද අද අපි ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ උපන් ඉතාමත්ම සුන්දර යුවතියක් ලෙස සැලකෙන පද්මාවතී රජින පිළිබඳවයි. රැඳෙන්නදත් ඉතාම ආදරෙන් මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසානයේදී ඔබේ ආදරණීය විශ්මලෝකයාත් එක්ක. දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරි මේ ගීතය අඩංගු වුණේ 1914 වර්ෂයේ නීතිජ චාල්ස් ඩයස් ෂූරින් විසින් නිර්මාණය කළ පද්මාවතී නම් නූර්තිය. මේ නූර්තිය මේ ගීතය මුලින්ම ගායනා කළේ බී බර්නාඩ් ද සිල්වා මහතා. බන්ට මාස්ටර් ලෙස පුරාණ නූර්ති ඉතිහාසයේ හඳුන්වන්නේ මේ අතිදක්ෂ නළුවෙක් මෙන්ම ගායකෙක්ද වුණු බර්නාඩ් ද සිල්වා මහතාමයි. ඔහු ගායනා කරන මේ ගීතේ පද්මාවතී කුමරිය නිල්වන් මේගයන් බඳු වූ කේශ කලාපයකින් හෙබි මුතුවන් දත් පැලක් සහිත හංසයන් වන් පයෝතර සහිත ළම දක් ඇති පංච කල්යාණීන් අනූන තරුණියක් ලෙසටයි හඳුන්වා දෙන්නේ. විනූර්තියට පාදක වන කතාවේ සාරාංශය ඔබට කිව්වොත් ඒ සඳහන් වන්නේ භාරතයේ මුගල් වංශික ඉස්ලාම් භක්තිකයෙක් වුණු අලාවුද්දීන් රජු ක්‍රිස්තු වර්ෂ 1094 පමණ කාලවක වානුවේදී පද්මාවතී දේවිය ලබා ගැනීමේ අරමුණින් භාරතයේ චිටෝර්හි වාසය කළ රාමචන්ද්‍ර රජු සමග යුද්ධයකට පැටලෙන බවයි. රූපෙන් අගතන්පත් පද්මාවතී දේවිය තමන් සතු කර ගැනීම සඳහා අලාවුද්දීන් රජු මේ විදිහට යුද්ධයකට පැටලීම පද්මාවතී නූර්තිය හරහා ඉතාම විචිත්‍රවත් අයුරින් නිරූපණය කිරීමටයි චාල්ස් ඩයස් ෂූරින් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන්ට මේ පද්මාවතී නූර්තිය හරහා හැකියාව ලැබුණේ. කොහොම වුණත් පද්මාවතී, අලාවුද්දීන්, රාමචන්ද්‍ර මේ නම් සමහර විට ඔබට හොඳටම හුරු පුරුදු ඇති. පද්මාවතී නූර්තිය ඔබ නරඹා නැති වුණත් ඉන්දියානු සිනමාවේ කීර්තිදර අධ්‍යක්ෂකවරයෙක් වන සංජය ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ පද්මාවත් සිනමාපටය ඔබ නරඹා තිබෙනවා නම් එහි සඳහන් වන කතාපුවතට පාදක වුණෙත් මේ කියන පද්මාවතී රජනගේ කතාපුව තමයි. පද්මාවතී නූර්තිය පැමිණීමට කලින් 1910 වර්ෂයේ ජෝන් ද සිල්වා නම් ලංකාවේ සිටි අග්‍රගන්නේ නාට්‍යවේදියා විසින් පද්මිනී නම් නාට්‍යයක් නිර්මාණය කරනවා. ඔහුගේ සටහන් අනුව ඒට පාදක වුණේ ලංකාවේ ඇතුගල්පුර රාජධානියේ සිටි කුමරියක් පිළිබඳව භාරතය හා සම්බන්ධ කතාපුවතක්. මේ කතාපුවතත් බොහෝ දුරට චාල්ස් ඩයස් ෂූරින් විසින් නිර්මාණය කළ පද්මාවතී කතාපුවතටම සමාන වුණු නමුත් මේ නාට්‍ය වේදිකාගත කිරීමට පෙර කිසිවෙකු විසින් එහි පිටපත සොරාගෙන තිබුණා. මෙහි පද්මිනී සහ පද්මාවතී දෙදෙනාම එක්කෙක් බවයි නාට්‍ය විචාරකයන්ගේ නම් මතය. කොමුණා ජෝන් ද සිල්වා මහතාගේ මේ පිටපත නැතිවීමත් චාල්ස් ඩයස් මහතා ඒහා සමානව නූර්තියක් ඊට වසර 4කට පසු නිර්මාණය කිරීමත් සමග ඒ වකවානුවේ මේ දෙදෙනා අතර ප්‍රශ්නයක් පවා හටගත් බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ. එතකොට මේ පද්මිනී සහ පද්මාවතී දෙදෙනාම ඇත්තටම එක්කෙනෙක්ද? සංජය ලීලා බන්සාලි සොයාගත් පද්මාවතී කවුද? අපි දැන් ඔබට කියන්න යන්නේ අන්න ඒ පිළිබඳවයි. පද්මාවතී එම නැත්නම් පද්මිනී පිළිබඳව ඉන්දියානු වාර්තා 1300 පමණ කාලයකදී දිව යනවා. ඉන්දියාවේ සිටි කවියෙක් වන මලික් මහමුද් ජයසි තමයි සංජය ලීලා බන්සාලිගේ සිනමා පටය පාදක වුණු වීර කාව්‍ය නිර්මාණය කරන්නේ. මේ වීර කාව්‍ය පද්මාවත් නමින් තමයි හඳුන්වනු ලැබුවේ. ඒ නිර්මාණය කර තිබුණේ 1504 පමණ වකවානුවේ. ෆැන්ටසි කාව්‍යයක් වන මෙහි විස්තර වන්නේ සිංහල දේශයෙන් ඉන්දියාවට පැමිණි පද්මාවතී නම් අති සුන්දර කුමරිය පිළිබඳවයි. සිංහල දේශය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාවේ විසු මේ අති සුන්දර රූරාජිනිය පිළිබඳව භාරතයේ චිත්තෝර්හි රාජපුත් පාලකයා වුණු රතන් සින්නම් රජුට දැනගන්න ලැබෙන්නේ කතා කළ හැකි හිමායන් නම් ගිරවෙක්ගෙන් බවයි එහි සඳහන් වන්නේ. මේ ගිරව මුලින්ම අයත්ව තිබී ඇත්තේ සිංහල රාජයේ ගාන්ධර්ව සේන රජුගේ දියණියටයි. හැබැයි මෙවැනි රජ කෙනෙක් සිංහල රාජවංශ අපිට හමු වෙන්නේ නැහැ. ඔහුගේ දියණිය වුණු පද්මාවතී මේ ගිරවට ඉතාම ආදරය කළ අතර මේ නිසා ඇගේ මුළු ලෝකයම වුණේ මේ ගිරවා බවත් සඳහන් වුණා. නමුත් මේ ගිරවා සහ ඇගේ මිතුදමට රජු එතරම් කැමැත්තක් දක්වලා තිබුණේ නැහැ. මේ නිසා මේ රජතුමා හේවායන්ට අණ කරනවා දියණියට හොරෙන් මේ ගිරවව මරන්න කියලා. හැබැයි මේ හිමායන් ගිරවා හේවායන්ගෙන් බෙරිලා පැනලා යනවා. මේ විදිහට පැනලා ගිය ගිරවව අල්ලගන්න කුරුල්ලන් අල්ලන්නෙක් සමත් වුණා. මේ ගිරවවේ දඩයක් කරුවගේ එහෙම නැත්නම් කුරුල්ල අල්ලන කෙනාගෙන් බ්‍රාහ්මණයෙක් මිලදී ගෙන තිබුණා. මේ බ්‍රාහ්මණයා තමයි මේ ගිරවව ඉන්දියාවේ චිතෝර් ප්‍රදේශයේ වෙත රැගෙන එන්නේ. මේ ගිරව බ්‍රාහ්මණයා ගාව ඉඳැද්දි හරි ඉක්මනින් භාරතීය භාෂාව කතා කරන්න ඉගෙනගෙන තියෙනවා. රතන් සිං රජු මේ ගිරවව දවසක් දැකලා මේ සත්වයාගේ කතා කිරීමේ හැකියාව පිළිබඳව පැහැදිලා මේ බ්‍රාහ්මණයාගෙන් මේ ගිරවව මිලට අරගෙන තියෙනවා. රජුත් එක්ක රජවාසලට ගිය ගිරව තමයි මේ සුන්දර පද්මාවතී දේවිය පිළිබඳව රජුට කියන්නේ. මේ අනුව තමයි රතන් සිං රජු පද්මාවතී දේවිය සොයාගෙන සිංහල දේශයට පැමිණෙන්නේ. හැබැයි මෙතනදී පද්මිනී නාට්‍යයට පාදක වුණු ලාංකීය මූලාශ්‍රය මේක වෙනත් විදිහකට තමයි සඳහන් වෙන්නේ. එහි කියවෙන විදිහට භාරතයේ රාජස්ථානයේ චෞහාන් නම් ගෝත්‍රයට අයත් පුත් කුමරෙක්
ඇතුගල්පුර රජකල සිව්වන බොණකබාහු රජු පුත්‍රයෙක් ලෙස හදා වඩාගෙන තිබෙනවා. පසමේ පුත්‍රයා සේනා සංවිධානය කරලා ඉන්දියාවෙන් තමන්ගේ නෑදෑයින්ගෙන් උදව් උපකාර ලබාගෙන බොණකබාහු රජුව මරා දමලා සිංහල රාජ්‍ය පැහැර ගන්නවා. මේ රජුගේ දියණිය තමයි පద్මාවතී එහෙම නැත්නම් පద్මිනී කුමරිය. මේ පద్මිනී කුමරිය පස්සේ රාජපුත්වල චිටෝර් නගරය පාලනය කළ බීමසිම් නම් රජුගේ අගබිසව වූ බවයි එහි සඳහන් වෙන්නේ. කොමුණත් මේ පద్මාවතී කුමරිය එහෙම නැත්නම් පద్මිනී රජින ලංකාවේ උපන් කුමරියක් බවයි මේ මූලාශ්‍ර දෙකෙන්ම පැහැදිලි වෙන කාරණේ. ඉන්දියානු කාව්‍යයට අනුව පద్මාවතී සොයාගෙන පැමිණෙන රතන් සිං රජු 16 දහසක සේනාවකුත් රැගෙන තමයි ලංකාවට ඇවිල්ලා තිබුණේ. ඔහු මුහුදු 7ක් පහු කරගෙන ආවා කියලා තේ සඳහන් වෙනවා. පසෙහු පద్මාවතී සොයා ගැනීමේ අරමුණේ තාපසාරාමයකට ගොස් තිබුණා. පద్මාවතීහි පැමිණෙන බව ඔහුට දැනුම් දෙන්නේ හිමායන් ගිරවා කියලයි කාව්‍යයේ නම් සඳහන් වෙන්නේ. හැබැයි රජුට එහිදීත් පద్මාවතී දේවිය මුණ ගැහෙන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා සිත්තැවුලට පත් රජු සියදිවි නසා ගන්න බව හදලා තියෙනවා. නමුත් ශිව සහ පාර්වතී දෙවිවරු ඔහු වැළැක්වූ බවයි කාව්‍ය රචකයා සඳහන් කරන්නේ. පසේ රතන් සිං සහ ඔහුගේ පිරිස පద్මාවතී දේවිය ලබා ගැනීමේ අරමුණේ ගාන්ධාර රජුගේ මාලිගය තපස් වෙසින් ඇවිත් පහර දීලා තිබුණා. නමුත් සිංහල සේනාව හමුවේ ඔවුන් පරාජය වුණා. රතන් සිං රජු අල්ලා ගැනීමෙන් පස්සේ ඔහුව මරා දමන්න සැරසෙද්දී සිංහල රජු දැනගන්නවා මේ කවුද ඔහු ඇයි ලංකාවට ආවේ කියලා. පස්සේ ඔහුගේ අරමුණ ගැන පැහැදිලා මේ පద్මාවතී කුමරියව ඔහුට විවාහ කරලා දෙනවා. මේ විදිහට තමයි අවසානයේදී පద్මාවතිය රැජිනක් වෙලා ඉන්දියාව බලා යන්නේ. කොමුණත් ඉන්දියාවට රතන් සිං රජු පద్මාවතිය රැගෙන ගියාට පස්සේ ඔහුට තව රැජිනක් හි ඉඳලා තියෙනවා. ඇගේ නම තමයි නාග්මති. නාග්මති සහ පద్මාවතිය අතර විරසකයක් ගොඩනගුණු බව ඉතිහාසයේ සඳහන් වෙන්නේ. නාග්මතිට සහාය ලබා දෙන බ්‍රාහ්මණෙක් රජුගේ රාජසභාවේ ඉඳලා තියෙනවා. ඔහුගේ නම තමයි රාගව කියන්නේ. රාගව විසින් සිද්ධ කළ වංචනික ක්‍රියාවක් රජුට දැනගැනීමට ලැබීමෙන් පස්සේ රතන් සිං රජු රාගව පිටුවහල් කරනවා. කෙසේ වෙතත් රාජ්‍යයෙන් පිටුවහල් වුණු රාගව රජු සමග බද්ධ වෛරයෙන් ගිහිලා තියෙන්නේ දිල්ලිය පාලනය කර අලබ්ධි කල්ජි නම් ඉස්ලාමීය පාලකයා වෙතයි. දැඩි ස්ත්‍රී ලෝලියෙක් විදිහට ඉතිහාසය හඳුන්වා දී ඇති මේ දිල්ලියේ පාලකයාට රාගව බ්‍රාහ්මණයා පద్මාවතී විසවගේ රූසපෝ වර්ණනා කරනවා. කුරිරු පාලකයෙක් වුණු අලබ්ධීන් පద్මාවතී දේවිය ලබා ගැනීමේ අරමුණින් චිතෝර් බලකොටුව වැටලීමටයි තීරණය කරන්නේ. අලබ්ධීන් තමන්ගේ රාජ්‍ය අල්ලා ගැනීමට පැමිණෙන බව දැනගත් රතන් සිං ඔහුට කප්පම් ලබා දීම ප්‍රයෝජනාවක් ඉදිරිපත් කළත් ඔහු ඉල්ලා සිටින්නේ පద్මාවතී දේවිය පමණයි. රතන් සිං ඔහුට තදින්ම විරුද්ධ වී ඇති අතර අලබ්ධීන් සමග යුද වැදීමට ඒ නිසා ඔහුට සිද්ධ වෙනවා. හැබැයි මේ යුද්ධයේදී රතන් සිං ජයග්‍රහණය කරනවා. අලබ්ධීන් පසුබහිනවා. යුද්ධයකින් පద్මාවතී දේවිය ලබාගත නොහැකි බව වටහාගත් අලබ්ධීන් රතන් සිං සමග සාව ගිවිසුමකට එළමෙනවා. සාමගිවිසුමකින් පස්සේ රතන් සිංව රවටාගත් අලවුදීන් ඔහු අල්ලා දිල්ලිය වෙත රැගෙන ගොස් සිර කරනු ලබනවා. රජුව මේ විදිහට රවටා සිර කළ අලවුදීන් පద్මාවතී රජුට පණිවිඩයක් යොමින් සඳහන් කළේ ඇගේ ස්වාමි පුරුෂයා බේරා ගැනීමට අවශ්‍ය නම් දිල්ලිය වෙත පැමිණෙන ලෙසයි. මේ උගුලක් බව වටහාගත් ඇය තම සේනාව පරිවාරක කාන්තාවන් මෙන් සරසා අලවුදීන්ගේ බලකොටුව වෙත ගොස් එදීම බලකොටුව පහරදී රජුව බේරා ගන්නවා. මේ සිදුවීම සහ රතන් සිං රජු අලවුදීන් අල්ලාගෙන සිටි කාලය අතරතුර තවත් විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. එතමයි චිතෝරයට ආසන්න කුම්බාල් නේර්නම් ප්‍රදේශයේ පාලකයාව සිටි දේවපාල නම් රජුද පద్මාවතී දේවියට ආදරය ප්‍රකාශ කරමින් හසුන්පත් වීම. රතන් සිං රජු රාජ්‍ය තුල නොමැති බව දැනගෙන තමයි ඔහු මේ ආදර හසුන් වීම සිද්ධ කරන්නේ. එම හසුන්පත් වලින් ඔහු පద్මාවතී දේවියට විවාහ යෝජනාවක් පවා ඉදිරිපත් කරලා තිබුණා. රතන් සිං නැවත රාජ්‍යයට පැමිණි පසු පద్මාවතී දේවිය ඔහුට මේ පිළිබඳව පවසනවා. දේවපාල සිද්ධ කළේ නිඳිත නිවට ක්‍රියාවක් බව පැවසු රතන් සිං රජතුමා දේවපාල රජුට එරෙහිව එහිදී යුද්ධ ප්‍රකාශ කරනවා. මේ දෙදෙනා අතර ඇති වූ ද්වන්ද සටනකින් පස්සේ රතන් සිං සහ දේවපාලන් රජවරුන් දෙදෙනාම මරුමුවට පත් වූ බවයි මලික් මහමුද් ජාසි විසින් රචිත පద్මාවත් කාව්‍යයේ සඳහන් වන්නේ. හැබැයි මේ සිදුවීම සංජය ලීලා බන්සාලි විසින් නිර්මාණය කළ පద్මාවත් සිනමාපටයේ අන්තර්ගත වෙන්නේ ටිකක් වෙනස් විදිහකට. ඒක ඔබ නරඹලා තියෙනවා නම් මතක් වෙන්නටත් ඇති. මේ අතර රතන් සිං මියගිය බව දැනගත් අලවුදීන් වහාම තමන්ගේ සේනාව සමග චිතෝර් බලකොටුව ආක්‍රමණය කරනවා. පద్මාවතී රජින මෙහෙ වූ සේනාව අලවුදීන්ට විරුද්ධව සටන් කළත් ඔවුන් නිතාම ඉක්මනින් පරාජය කිරීමට අලවුදීන්ට හැකියාව ලැබුණා. චිතෝර බලකොටුව අලවුදීන් අල්ලාගත් හොත් ඔහුගේ පරමාර්ථය ඉටුවන බව දැනගත් පద్මාවතිය තම පතිවත රැකීම පිණිස රතන් සිං රජුගේ චිතකයට පැන සති පූජාව සිදු කරනවා. ඇය සමග රතන් සිං රජුගේ පළමු අගබිසව වූ නාග්මති බිසවත් රතන් සිං රජුගේ චිතකයට පැන සති පූජාව සිදු කරමින් සිය දිවි හානි කරගෙන තිබෙනවා. මොවුන් සමග අලවුදීන් සහ යුද්ධයේදී මිය ගිය චිතෝර්හි සෙබළුන්ගේ භාර්යාවන් විශාල ප්‍රමාණයක්ද සති පූජා සිද්ධ කළ බවටයි වාර්තා තිබෙන්නේ. පద్මාවතී රජිනම කෙසේ හෝ ලබා ගැනීමේ අරමුණේ චිතෝර්හය ආක්‍රමණය කළ අලවුදීන් හිමි වූයේ හිස් බලකොටුවක් පමණයි. පద్මාවතී රජුගේ කතාව සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. කොමුණත් පద్මාවත් නිර්මාණය වීමට කලින් 1930 වර්ෂයේදී තමුනාර් අගුන් නම් නිහඬ චිත්‍රපටයේ සහ 1964 වර්ෂයේ තිරගත වූ මහාරාණි පద్මාවතී නම් චිත්‍රපටයේ ඇගේ මේ කතාපුවත පැහැදිලි ලෙස සඳහන් වෙනවා. මේ ආකාරයට පద్මාවතී කතාපුවත
ඉන්දියාවතුල මුල් බැසගත් කතාපුවතක්. හැබැයි මේක සත්‍ය කතාපුවතක්. එහෙම නැත්නම් පුරාවෘත්තයක් දැයි හරියට කියන්න අපි හරියට දන්නේ නැහැ සහ කිසිම සඳහනක් ඇත්තෙත් නැහැ. නමුත් රාජපුත්‍ර රතන් සිං රජුගේ චිතෝර් බලකොටුවේ සඳහන් වන බලකොටුවක් අදටත් ඉන්දියාවතුල දකින්න ලැබෙනවා. වඩාත් වැදගත්ම කාරණය තමයි රාණී පద్මාවති එහෙම නැත්නම් පద్මාවති රජන ලාංකීය රජනක් වීම. මේ කතාපුවත සම්බන්ධව ඔබ දන්නාද? ඔබේ අදහස් සියල්ල මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්නත් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිත් අයට දැනගන්න ලියන්නත් අමතක කරන්න එපා. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියන එකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටිනා කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.